අය ඔබට සුබ තවසක් වේවා. 2024 පෙබරවාරි මාස 8වැනිදා සිට පෙබරවාරි මාස 14වැනිදා දක්වා සතේ ලග්න පලාපල. ඔබගේ ලග්නයට කොහොමද? දිනපතා ලග්න පලාපල දැනගැනීම සඳහා ඔබගේ YouTube channel'ye subscribe කර bell icon'ය ක්‍රියාත්මක කරන්න. මේ සතිය තුළ සිදුවන විවිධ ග්‍රහ මාරු සමගින් ඔබගේ හදානට අනුව ඔබට කොහොමද කියලා බලන්න තමයි මේ සූදානම් වන්නේ. ඉතින් මේෂ රාශිය සිට මීන රාශිය දක්වා උපන් ඔබට මේ සතිය කුමන ආකාරයේ බලපෑමක් ඇති කරනවද? ලග්න පලාපල අහලා ඒවායේ තියෙන දේවල් හොඳින් තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීමට ඉඩ සලසා දීම තමයි ඔබගේ එකම අරමුණ. මේෂ ලග්නය මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ඍජු හා යුක්තිගරුක හැසිරීමක් පෙන්නුම් කරනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති කුජ සතිය තුළදී දහවැන්නට පැමිණ තම බලය දික් බලයෙන් සවිමත් කරගනු ලබනවා. වෙනදාට වඩා ඍජු හා යුක්තිය කෙරේ දැඩි පෙළඹවීමකට ඉඩකඩ ඇති බවක් පෙන්නුම් කරනවා. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී මිල මුදල් පිළිබඳ ගනුදෙනු වඩාත් පහසුවෙන් ඉටු කරගනු ලැබුවද එතරම් ඍජු අවශ්‍යතාවයක් නොපවතින බවද පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ඉහළ තනතුරු වගකීම් දරන අයට වඩාත් ශුභ කාලයක් බව පෙන්නුම් කරනවා. රැකියාවේ කටයුතු කාර්යක්ෂමතාව වඩාත් ස්ථාවර වන බවක් පෙනෙනවා. ඍජු හා යුක්තිගරුක ස්වභාවයන් කැපී පෙනෙන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී රාජ්‍ය සේවාවන් හා සම්බන්ධ විශේෂ පුහුණු කටයුතු වලට ඉඩකඩ ඇති බවක් පෙන්නුම් කරනවා. දැනටමත් සේවා නියුක්ත අයට වැඩි ඉඩකඩක් පෙන්නුම් කරනවා. වෛද්‍ය ජීව විද්‍යා ක්ෂේත්‍රවලට සුවිශේෂී වන බවක් පෙනෙනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී මානසික තත්ත්වය වඩා සැහැල්ලු වන බවක් පෙන්නුම් කරනවා. නිදහස් අදහස් ඇති කරන බවක් පෙනෙනවා. ආගමික පසුබිම් හා සම්බන්ධව හෝ දුර බැහැර ප්‍රදේශවල අය හා සම්බන්ධ විවාහ යෝජනාවන්ට ඉඩකඩ ඇති බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී හම පිළිබඳ සුළු ගැටලු ඇති කර හැකි බවක් පෙන්නුම් කරනවා. දැඩි ඖරශ්මිය හැකිතරම් දුරට පාලනය කරගන්න. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 9ද ජයවර්ණය ලෙස රතු පැහැයද ශුභ දිනය ලෙස අඟහරුවාදා දිනයද යොදා ගන්න. වෘෂභ ලග්නය වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ එදිනදා කටයුතු ඉතා පහසුවෙන් කර ගැනීමට හැකිවන බවක් පෙන්නුම් කරනවා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සති ආරම්භයේදීම නව වැඩකට මාරුවීම ඔබගේ සෞඛ්‍ය කටයුතු වලට වඩාත් පහසුවක් ඇති කර දීමක් වන බවක් පෙන්නුම් කරනවා. එහෙත් තරමක් දැඩි කැපකිරීමක්ද පෙන්නුම් කරනවා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී මූල්‍යමය අවහිරතා බොහෝ දුරට අඩුවද මූල්‍ය නොවන කටයුතු වලින් පහසුවක් ඇතිවන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු වලදී දැඩි මානසිකති ස්වභාවයක් තවදුරටත් පවතින බවක් පෙන්නුම් කරනවා. ගමන් බිමන් පීඩාවක් ඇති කළ හැකි බවක් පෙන්නුම් කරනවා. තර්කකාරී කටයුතු වලට තරමක පහසුවක් ගෙන දෙන බවක් පෙනෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ඉගෙනීම් කටයුතු වලට නිදහස් වටපිටාවක් ඇතිවන බවක් පෙන්නුම් කරනවා. වෛද්‍ය ජීව විද්‍යා ක්ෂේත්‍රයන්හි අධ්‍යාපනයට පහසුකම් සැලසෙන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ යෝජනා සම්බන්ධව පෙර පැවති බාධක තත්වයන් ක්‍රමයෙන් සමනය වන බවක් පෙන්නුම් කරනවා. 8-9 දිනයන්හි නිදහස් සිතවිලි බාධක ක්‍රමයෙන් නැත්වන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ශරීර උෂ්ණත්ව බව පාලනය කර ගන්න. බඩේ දැවිල වැනි දේට තවදුරටත් ඉඩකඩ පවතින බවක් පෙන්නුම් කරනවා. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 3ද ජයවර්ණය ලෙස නිල් පැහැයද ශුභ දිනය ලෙස සෙනසුරාදා දිනයද යොදා ගන්න. මිථුන ලග්නය මිථුන ලග්නයෙන් උපන් ඔබගේ රාමක සිතුවිලි පාලනය කර ගත යුතු බවක් පෙන්නුම් කරනවා.
මෙතන ලග්නයෙන් උපන්න ඔබගේ ලග්නාධිපති බුධාට වැන්නේ ගමන් කාලය ඔබට එතරම් බාධා කර බවක් නොපෙනෙනවා. ලාභක සිතවිලි හැකි තරම් පාලනය කරගන්න. 8-9 දිනයන් වඩාත් විශේෂ වනවා. මෙතන ලග්නයෙන් උපන්න ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී 8 දින උදේ කාලය තවමත් සුහද කනදෙනු වලට ඉඩ ඇති කරන බවක් පෙන්නුම් කරනවා. 8-10 දිනවල අධික ලෙස මුදල් වියදම් වීමට ඉඩකඩ පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු වල ඒකාකාරී බව වෙනස් කරන කටයුතු යෙදේ හැකි බවක් පෙනෙනවා. ගමන් බිමන් මනාව පාලනය කරගන්න. ඔබගේ කටයුතු වලට බාධාකාරී වන තත්වයන් ගැන වඩාත්ම සැලකිලිමත් වන්න. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී සාමූහිකව කෙරෙන ප්‍රායෝගික කටයුතු වලට 9 දින මධ්‍යහනේ දක්වා කාලය යහපත් වන බවක් පෙන්නුම් කරනවා. අන්‍යෝන්‍ය සුහදතාවයට බොහෝ දුරට ඉඩකඩ ලැබෙන බවක් පෙනෙනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී වත්කම් හා මිලමුදල් ඇති අය හා සම්බන්ධ විවාහ යෝජනා කටයුතු වලට තව දුරටත් සුබ බවක් පෙන්නුම් කරනවා. 9 දින දක්වා කාලය විශේෂ වනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී විවෘත ජලාශ සම්බන්ධතා හැකි තරම් පාලනය කරගත යුතු බවක් පෙන්නුම් කරනවා. 8-10 දිනයන් වඩාත් විශේෂ වනවා. මෙතන ලග්නයෙන් උපන්න ඔබගේ ජයාන්කය ලෙස අංක 8ද, ජයවර්ණය ලෙස නිල් පැහැයද, ශුභ දිනය ලෙස සෙනසුරාදා දිනයද යොදාගන්න. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන්න ඔබට වැඩ කටයුතු වල සුවිශේෂී අත්දැකීම් ලැබෙන බවක් පෙන්නුම් කරනවා. කටක ලග්නයෙන් උපන්න ඔබගේ ලග්නාධිපති සඳු 6 ගමන් කාලය පළමු දිනෙන්ම අවසන් ව 7 තවත් ග්‍රහ සම්බන්ධතා 3 සමග එක්වන බවක් පෙනෙනවා. 8-9 හා 10 උදේ කාලය ඉතාම ධෛර්යයෙන් යුතුව වැඩට උනන්දුවක් දක්වන බවක් පෙන්නුම් කරනවා. කටක ලග්නයෙන් උපන්න ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී සාමූහිකත්වය මගින් හවුල් ගනුදෙනු වලට ඉඩ ඇතත් යම් යම් අපහසුතාද පැනනැගෙන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී වෙළඳ කටයුතු විනිශ්චයට මෙන්ම වෛද්‍ය ශාස්ත්‍රයේ අයට සුවිශේෂී අත්දැකීම් ලැබීමකට ඉඩ යෙදිය හැකි බවක් පෙන්නුම් කරනවා. සාමූහික ප්‍රයත්නයන්ගෙන් යහපත් ප්‍රතිඵලයන් ගෙන දෙන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී වෛද්‍ය ශාස්ත්‍රයේ ප්‍රායෝගික හැදෑරීම් වලට ඉතාම යහපත් වන බවක් පෙන්නුම් කරනවා. පරීක්ෂණ කටයුතු විශේෂයි. 8-10 දිනවල වඩාත් ගැළපෙනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ යෝජනාවන්හිදී බලය පිළිබඳ තරමක ප්‍රශ්නකාරී බවක් ඇති කළ හැකි බවක් පෙන්නුම් කරනවා. මුල් දින දෙක කෙසේ වෙතත් සාපේක්ෂව යහපත් වෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රුධිර සීනි මට්ටම් පාලනය ගැන විශේෂයි. සෙම් ගතිය කෙමෙන් කෙමෙන් වෙනස් වෙන බවක් පෙනෙනවා. 10-12 දිනයන් තරමක් කරදර සහිත වන බවක් පෙන්නුම් කරනවා. කටක ලග්නයෙන් උපන්න ඔබගේ ජයාන්කය ලෙස අංක 3ද, ජයවර්ණය ලෙස රන්වන් පැහැයද, ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද යොදාගන්න. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන්න ඔබ ආවේගශීලීතාවයන් පාලනය කරගන්න. සිංහ ලග්නයෙන් උපන්න ඔබගේ රවි තවදුරටත් හය වෙන්නේ කුජ හිමි දිනට නැගදී ගමන් කරන මේ සතියද ඔබට බොහෝ දුරට අභියෝග හා විරෝධතා ඇතත් ආවේගශීලී ස්වභාවයන් හැකිතරම් දුරට පාලනය කරගන්න. සිංහ ලග්නයෙන් උපන්න ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී බිල මුදල් සම්බන්ධව ඉතරම් සතුටදායක බවක් නොපෙනෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව විමසා බැලීමේදී මුල් දින දෙක සුපුරුදු ලෙස සාමාන්‍ය අයරින් ගතවන බවක් පෙන්නුම් කරනවා. කලා ශාස්ත්‍රයේ අයගේ ජනප්‍රියතාවයට තව දුරටත් ඉඩකඩ පවතින බවක් පෙන්නුම් කරනවා. 9 දින සවස් කාලයෙන් පසු තත්ත්වයේ තරමක් දුරට වෙනස් වීමට ඉඩකඩ ඇති බවක් පෙනෙනවා. බාධක තත්ත්වයන් පිළිබඳව සැලකිලිමත් වන්න. සිංහ ලග්නයෙන් උපන්න ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී කලා ශාස්ත්‍රයේ වෘත්තීන් හා සම්බන්ධ හැදැරීම් වලට මුල් දින දෙක සාමාන්‍යයෙන් යහපත් වන බවක් පෙනෙනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී 9 දිනෙන් පසුව විවාහ යෝජනා තත්ත්වයන් බොහෝ දුරට සංකීර්ණ තත්ත්වයන් ඇති කළ හැකි බවක් පෙන්නුම් කරනවා.
වැඩිහිටි සහය ඇතත් ගැටලු ඇතිවන බවක් පෙනෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී උත්සාහයෙන් යම් පාලනයක් ඇතිකර ගනු ලැබිය හැකි වුවද හදිසි අනතුර සම්බන්ධව අවධානය අවශ්‍ය වන බවක් පෙන්නුම් කරනවා. සිංහ රත්නයෙන් උපන් ඔබගේ ජයාන්ගේ ලෙස අංක තුනද, ජයවර්ණය ලෙස රන්වන් පැහැයද, ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද යථා ගන්න. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට අධ්‍යාපන කටයුතු ගැන ප්‍රසිද්ධියක් ලැබෙන බවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති බුධ නියෝජනය ලබා දෙන විදු දැනුම සහතික කරමින් විද්‍යා ස්ථානගතව හැසිරෙන මෙම සතිය ඔබගේ අධ්‍යාපනය හා ප්‍රසිද්ධිය සම්බන්ධව නැවුම් යමක් ලබා දිය හැකි බවක් පෙනෙනවා. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී නිවාස, වාහන, ජලය සම්බන්ධ ගනුදෙනු මගින් ඔබට වාසි අත්කර දීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ප්‍රසිද්ධ වැඩසටහන් හා සම්බන්ධතාවයක් නැතිවීමේ ඉඩකඩක් පෙනෙනවා. ශාස්ත්‍රීය ප්‍රදර්ශන සම්මන්ත්‍රණ සම්බන්ධව විශේෂයි. රාජ්‍ය අංශ හා බැඳේ නම් සුවිශේෂී සම්බන්ධතාවක් නැති කළ හැකි බවක් පෙනෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී වෛද්‍ය ජීව වැනි විශේෂ ශාස්ත්‍රයක ඉතාමත් සුබවාදී වන බවක් පෙනෙනවා. රසායන තාක්ෂණික ශාස්ත්‍රවල අයට මද සහන ලැබිය හැකි බවක් පෙන්නුම් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී උගත්කම වත්කම් සම්බන්ධව ගැටලු පැන නැගින බවක් පෙන්නුම් කරනවා. විවාහය සම්බන්ධයෙන් නිශ්චිත තීරණ ගැනීම කෙරෙහිද බලපෑම් ඇතිවිය හැකි බවක් පෙනෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ආමාශගත උෂ්ණාතික බව ගැන සැලකිලිමත් වන්න. හදිසි තුවල තත්ත්වයන් ඩුවත ඉඩකඩ ඇති බවක් පෙන්නුම් කරනවා. කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ ජයාන්ගේ ලෙස අංක පහද, ජයවන්නේ ලෙස ලාකුල පැහැයද, ශුභ දිනය ලෙස බදාදා දිනයද යොදා ගන්න. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබ තනකකාරී වැඩවලට උනන්දු වන බවක් පෙන්නුම් කරනවා. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සිකුරු තමන්ට එතරම් සමීපතාවයක් නොදක්වන ගුරු හිමිදරු රාශියේ තවදුරටත් කමන් කරන බැවින් තරකකාරී උනන්දුවක් ඇති කරවන සුළු බවක් පෙන්නුම් කරනවා. අලෙවි ප්‍රදර්ශන කටයුතු වලට සාමාන්‍ය හිතකර වැඩක් ඇතිවන බවක් පෙන්නුම් කරනවා. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී පවුල හා සම්බන්ධ ඉඩම් කඩදෙනු වලට යහපත් බවක් ඇති කරන බවක් පෙන්නුම් කරනවා. එහෙත් ලිය කියවිලි කටයුතු සම්බන්ධව හොඳින් විමසන්න. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු පිළිබඳව වඩාත් උනන්දුවක් ඇතද සංකීර්ණ සිතුවිලි වලින් යුක්ත වන බවක් පෙන්නුම් කරනවා. සිතේ පවතින ඍජු හා අනම්‍යශීලී බව පාලනය කරගන්න. 10-11 දිනයන් තරමක් කරදර වීම වලට ඉඩ ඇති බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී මහන්සියෙන් හා කැපවීමෙන් යුතුවීම තවදුරටත් පෙන්නුම් කරනවා. කම්කරු සබලතා පිරිස් පාලන විෂයන් හැදැරීම් තවදුරටත් පහසු කරන බවක් පෙනෙනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී තම පවුල හා සම්බන්ධ විවාහ යෝජනා වලට බොහෝ දුරට ඉඩ ඇතත් සුභවාදී හේතුවක් මත ප්‍රමාද වීම වලට ඉඩ යෙදෙන බවක් පෙන්නුම් කරනවා. ප්‍රේම සම්බන්ධතාවන් හා බොහෝ දුරට සම්බන්ධකම් ඇති කරන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී කෘත්‍රිම තියර වර්ග භාවිතය සම්බන්ධව විශේෂයෙන් සැලකිලිමත් වන්න. රුධිර පීඩනය පපුවේ වියලි බවටද අවස්ථා ඇති බවක් පෙන්නුම් කරනවා. තුලා ලග්නයෙන් උපන් ඔබගේ ජයාන්ගේ ලෙස අන්තටද, ජයවර්ණය ලෙස නිල් පැහැයද, ශුභ දිනය ලෙස සෙනසුරාදා දිනයද යොදා ගන්න. වෘච්චික ලග්නය. වෘච්චික ලග්නයෙන් උපන් ඔබ තරඟකාරීත්වය කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන බවක් පෙන්නුම් කරනවා. වෘච්චික ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති කුජ තුන්වැන්නේ වික්‍රමස්ථාන ගතව කමන් කර රවි සමග රවි හිමි යුද්‍රපල නැකතේ කමන් කරන මෙම සතිය බොහෝ දුරට තරඟකාරීත්වය කෙරෙහි වැඩි උනන්දුවක් ඇති කරමින් ඇතැම් ජයග්‍රහණ භුක්ති විඳීමටද ඉඩකඩ සලසා ගන්න බවක් පෙන්නුම් කරනවා. වෘච්චික ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී කලා ශාස්ත්‍රය හා සම්බන්ධ ගනුදෙනු වලට ඇති ඉඩකඩ බොහෝ දුරට ගැටලු නිරාකරණයන් හා සම්බන්ධ වන බවක් පෙන්නුම් කරනවා. ණය ගනුදෙනු සීමා කරගන්න. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී
රාජ්‍ය අංශයේ තරගකාරී සේවාවන්හි නියුතු අයට කාර්යබහුල බවක්ද ඇතිකරන බවක් පෙන්නුම් කරනවා. බොහෝ දුරට කල්පනා ශක්තිය අනුව යම් යම් කල්ගැනීම්වලට ඉඩ ඇති කරන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී වාණිජ වෙළඳ ක්ෂේත්‍රයන්හි හැදෑරීම් කටයුතුවලට පසුබෑම් තත්ත්වයන් ඇති කළ හැකි බවක් පෙනෙනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ කටයුතු සම්බන්ධ පෞලේ මැදිහත්වීම් වලට ඉඩ ඇති කරන බවක් පෙන්නුම් කරනවා. සුහදව මෙන්ම මනා පරීක්ෂයකින් යුත කතා බහක් ඇතද වත්කම් ගැන කතා බහ ගැන සැලකිලිමත් වන්න. පෞලේ මිල මුදල් මෙහෙයුම් ගැන කල්පනාකාරී වන්න. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී කෘතිම තීර පාලනයන් හේතුවෙන් ආමාශයකට අමාරුකම් ඇති කළ හැකි බවක් පෙන්නුම් කරනවා. වෘජික ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 9ද, ජය වර්ණය ලෙස රතු පැහැයද, ශුභ දිනය ලෙස අඟහරුවාදා දිනයද යොදා ගන්න. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබ ප්‍රතිවිරුද්ධ අදහස් පාලනය කර ගත යුතු බවක් පෙන්නුම් කරනවා. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ගුරු පස්වැන්නේ විද්‍යස්ථානගතව සිකුරු හිමි පෙරණ නැකතේ කමන් කර ඇති සිකුරු ලග්නගතව කමන් කරන මෙම සතිය බොහෝ දුරට පසුගිය සතියේ මෙන්ම වන බවක් පෙන්නුම් කරනවා. එකිනෙකාට ප්‍රතිවිරුද්ධ මත පාලනයකට ඉඩ ප්‍රස්තාව මතුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී කෘෂි ක්ෂේත්‍රය හා සම්බන්ධ ගණදෙන වලින් වැඩි වාසි තත්ත්වයක් පෙන්නුම් කරනවා. කතා බහේ වැඩි ඉක්මන්කමක්ද මතුවන බවක් පෙනෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී වැඩි වශයෙන් කතාව හා සම්බන්ධ කටයුතු වල යෙදෙන අයට මත අපහසුතා ඇතිවීමකට පුළුවන් බවක් පෙනෙනවා. සාමාන්‍ය ලෙස පාලනය කර ගැනීමට හැකිවන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී උසස් අධ්‍යාපන කටයුතු වලදී ඉක්මන් හා කෙටි කාලීන හැදෑරීම් වලට යහපත් වන බවක් පෙන්නුම් කරනවා. කලා ක්ෂේත්‍රය හා සම්බන්ධකම් වඩාත් පහසු වන බවක් පෙනෙනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී ඉක්මන් ප්‍රේම සම්බන්ධතාවන්ට බෙහෙවින් ඉඩකඩ යෙදෙන බවක් පෙන්නුම් කරනවා. බොහෝ දුරට හැඟීම් පාලනය කර ගැනීමට සිදුවනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ආමාශකත වියලි ස්වභාවයන් තවදුරටත් ඇතිවිය හැකි බවක් පෙන්නුම් කරනවා. උෂ්ණාධික ආහාර වර්ග පාලනය කර ගන්න. ධනු ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 3ද, ජය වර්ණය ලෙස රන්වන් පැහැයද, ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්න. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබගේ කටයුතු නිදහස්ව පාලනය වන බවක් පෙන්නුම් කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ශනි ක්ෂේත්‍රව දෙවැන්නේ කමන් කරන මෙම සතිය පෙර කාලය හා සමානව වන බවක් පෙන්නුම් කරනවා. තම කටයුතු තමන්ට නිසි පරිදි කරගෙන යාමට හැකිවන බවක් පෙන්නුම් කරනවා. වගකීම් මැනවින් දරන බවක් පෙන්නුම් කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී ස්ථාවර තැන්පතු කෙරේ වැඩි උනන්දුවක් පෙන්නුම් කරනවා. නිතර කඩදෙන උගට වන බවක් පෙනෙනවා. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී කලා ක්ෂේත්‍රයේ කටයුතු කරගෙන යාමට තරමක් අපහසු විය හැකි බවක් පෙනෙනවා. විශේෂයෙන් වියදම් පාලනය කර ගැනීමට උනන්දු වන්න. රාජ්‍ය අංශවල මෙන්ම ආරක්ෂක අංශවල සේවා නියතු අයට වඩාත් පහසුකම් ඇතිවන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී කලා ක්ෂේත්‍රයේ කටයුතු හැදෑරීම් මෙතරම් පහසු නොවන බවක් පෙනෙනවා. කාර්මික තාක්ෂණික හැදෑරීම් වලට වඩා පහසු බවක් පෙනෙනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ කටයුතු සම්බන්ධව යොමු වීම වලට තරමක් මේ සතිය එතරම් යහපත් නොවන බවක් පෙන්නුම් කරනවා. මානසික ව්‍යාකූලතාවයන් බොහෝ දුරට හේතු වන බවක් පෙනෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව විමසා බැලීමේදී හිසේ වියලි ගතිය සාමාන්‍ය වශයෙන් නැතිවන බවක් පෙන්නුම් කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබගේ ජය අංකය ලෙස අංක 8ද, ජය වර්ණය ලෙස නිල් පැහැයද, ශුභ දිනය ලෙස සෙනසුරාදා දිනයද යොදා ගන්න. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබ තම පෞරුෂමය ගැටලු පාලනය කරන බවක් පෙන්නුම් කරනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ශනි ලග්නගතව ලග්නයෙන්ම තවදුරටත් ගමන් කරමින් ඔබගේ පෞරුෂ ශක්තිය අනන්‍යතාවයන් මැනවින් පාලනය කර ගැනීමට ඉඩ ලැබෙන බවක් පෙන්නුම් කරනවා.
සාමාන්‍ය බාධකයන් පාලනය කර ගැනීමටද සැදවෙනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී මිල මුදල් පාලනය එතරම් නිශ්චිත නොවනද ණය කණිදෙනු ගැන වඩාත් ප්‍රවේශම් වන්න. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී රැකියාවේ කටයුතු වෙනුවෙන් හදිසි වියදම් ඇති උපත් අහපු හෝ අනපේක්ෂිත වාසි තත්ත්වයන් ඇතිවීමට පුළුවන් බවක් පෙන්නුම් කරනවා. 8-10 දිනයන් වඩාත් විශේෂයි. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී යම් යම් අපහසුතා ඇතත් බරපතල බාධාකාරී තත්ත්වයන් ඇති නොවන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ යෝජනා සම්බන්ධ කටයුතු තරමක් වියදම් සහිත වන බවක් පෙන්නුම් කරනවා. ප්‍රමාද කිරීම් වලටද රුචිකමක් ඇති කළ හැකි බවක් පෙනෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී සෙම් ගතිය සබා ඉන්ද්‍රියන් සම්බන්ධව කැඩලු ගැන අවධානය අවශ්‍ය වන බවක් පෙන්නුම් කරනවා. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ ජයන්කය ලෙස අන්තටද ජයවර්ණය ලෙස නිල් පැහැයද ශුභ දිනය ලෙස සෙනසුරාදා දිනයද යොදා ගන්න. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබ නිකරුණේ වියදම් පාලනය කර ගන්න. මීන ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ගුරු දෙවැන්නේ ධනස්ථානගතව තවදුරටත් ගමන් කරන මෙම සතිය ඔබගේ මිල මුදල් තත්ත්වයන් ආරක්ෂා කර දෙන නමුත් නිකරුණේ වියදම් කිරීම ගැන වඩාත් කල්පනාකාරී වන්න. මීන ලග්නයෙන් උපන් ඔබගේ ධනය පිළිබඳව විමසා බැලීමේදී මිල මුදල් පරිහරණය සම්බන්ධව ගැටලුකාරී තත්ත්වයන් අපිරෙනවා. එහෙත් අලංකරණය හා සම්බන්ධව වියදම් පාලනය කර ගන්න. ඔබගේ රැකියා කටයුතු පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී කලා ශාස්ත්‍රයේ වෙළඳ කටයුතු ගැන මන සමබරතාවයක් ඇති කර ගන්න. අලෙවි ප්‍රදර්ශන කටයුතු වල සාමාන්‍ය යහපත් වන බවක් ඇති කරන බවක් පෙනෙනවා. ඔබගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව විමසා බැලීමේදී ජලය තියෙන වර්ග හා සම්බන්ධ හැදෑරීම් වල ශුභ ප්‍රතිඵල අත්කර ගැනීමට ඉඩ ලැබෙන බවක් පෙන්නුම් කරනවා. ඔබගේ ගෘහ ජීවිතය පිළිබඳව විමසා බැලීමේදී විවාහ කටයුතු සම්බන්ධව උනන්දු මෙතරම් ප්‍රබල මට්ටමක පවතිනවා. නිදහස් අදහස් නොපැවතීම ඊට බොහෝ දුරට හේතු විය හැකි බවක් පෙනෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර බැලීමේදී ආමාශයගත උෂ්ණාධික තත්ත්වයන් සාමාන්‍යයෙන් පවතින බවක් පෙනෙනවා. වැඩිම තැලින් වලට ඇති ඉඩකඩ ගැනද අවධානයෙන් සිටීම මැනවි. මීන ලග්නයෙන් උපන් ඔබගේ ජයන්කය ලෙස අංක 3ද ජයවර්ණය ලෙස රන්වන් පැහැයද ශුභ දිනය ලෙස බ්‍රහස්පතින්දා දිනයද යොදා ගන්න.